රාජිත සේනාරත්තත් යම්කිසි මට්ටමක මට පේනවා දුර්වලයි කියලා. හරි, ඔහු මිනිය රකින්න මේ දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපේ වෘත්තීය සමිති ඔයාලා දන්නවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ 150,000 මානව සම්පතක් තියෙනවා, මානව සම්පතක් 150,000. ඒ 150,000 22,000 පමණයි මේ වෛද්‍යවරු කියන්නේ. නර්සස්ලා 40,000 කිට්ටු ඉන්නවා. තව ඉතින් අනිත් අය වෙනත් කාර්ය මණ්ඩල. ඒ වගේම සේවා කාණ්ඩ 273ක් ඉන්නවා. සේවා කාණ්ඩ 273න් සේවා කාණ්ඩ වෘත්තීය සමිති වලට ගොනු වෙලා ඉන්නවා 46ක්. වෘත්තීය සමිති රජ වෛද්‍යවරුන්ටම තියෙන විශේෂඥවරුන්ගේ වෛද්‍ය සංගමයකුත් රජයේ වෛද්‍ය නිලධාරකගේ සංගමත් මේ රජයේ වෛද්‍ය නිලධාරකගේ සංසදයකුත් JVP එකට අනුබද්ධිත පෙරටුගාමි කියලා සංගමුත් තියෙනවා. නමුත් මේ ඔක්කොම තියෙද්දි හරිද මට කියන්න මේ රජයේ වෛද්‍ය නිලධාරකගේ සංගමය හැරෙන්න මේ ආකාරයට හැසිරෙන්න තව එක සංගමයක්. දැන් මම උදාහරණයක් කියනවා. ඔගොල්ලෝ කවුරුත් දන්නවා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය. එහි ප්‍රධානියා ප්‍රධානී තමයි ගරු මුරතෙට්ටේ ස්වාමීන් වහන්ස, ආනන්ද ස්වාමීන් වහන්ස. උන්වහන්සේ පැහැදිලිව දේශපාලනයක ඉන්නවා. හරි, උන්වහන්සේගේ අභයාරාමයෙන් පැහැදිලිව දේශපාලනයට යොදාගත්තා. නමුත් ඔහු නියෝජනය කරන්නේ පන්සලත් වෘත්තීය සමිති පටලෝ ගත්තේ නැහැ දේශපාලන. ඔහු කවදාකවත් ඔහුගේ නර්සස්ලා ලව්වල පිකටින් කරුවේ නැහැ ආණ්ඩුවට විරුද්ධව. ඔහු කවදාකවත් නර්සස්ලා ලව්වල දේශපාලන කියවමන් කියුවේ නැහැ. ඔහුගේ දේශපාලනය වෙනම පන්සල තුල කරනවා. ඒක දැන් නර්සස්ලාට රංගයා වහන්සේලාට දේශපාලනය කරන්න තානක් නැහැ නේ. නර්සස්ලාට තානක් නැහැ. හැබැයි වෛද්‍යවරුන්ට තානක්. ඒක මතක තියාගන්න. ඔගොල්ලෝ කවුරුත් දන්නේ නැති දෙයක් තමයි වෛද්‍යවරුන්ට දේශපාලනය කිරීම තානක් කියන්නේ. දැන් බලන්න අපි විධායක ශ්‍රේණියේ ඉඳ තමයි මේ තානමක් තියෙන්නේ. විධායක ශ්‍රේණියේ ඉන්න උසස් නිලධාරීන්ට රජයේ උදාහරණ වශයෙන් කියන්නද? ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, ශ්‍රී ලංකා ගණක අධිකාරී සේවය, සර්වේස්ලට කියන්නේ මොකද්ද? විනින්දූරු සේවය, ඊළඟට ආකිටෙක්ස්ලා. ඒ කියන්නේ විධායක ශ්‍රේණියක් කියලා රජයේ තියෙනවා ඉංජිනේරු සේවය. ඒ අය ඔගල දිගංවත් දැකලා තියෙනවද තම වෘත්තීය සමිති ඉල්ලීම් කරන්න මේ වගේ වෘත්තීය වේශකමේ යොදවනවා? ඔගල දැකලා තියෙනවද? හරිද, මේක නම් හරිම තුප්පයි වැඩක්. හරිද, මේක කරුණාකරලා වහම නතර කරන්න. රාජ්‍ය ඇමතිතුමා දුර්වලයි, මම ඒක කියනවා.